මුදවාල හැමෝටම ඉතින් හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද ඉතින් මං අරන් ආවේ මගේ චූටි බබත් එක්ක කොහොමද උදේ වරුව ගත කරන්න කියලා. බබා නැගිටලට පස්සේ මං හැමදාම උදේ නැගිට්ටහම ජනේලේ අදිනවනේ. ඉතින් එයාට එහා පැත්තේ කොළපාට ගස් එහෙම තියෙනවා. ඒව පෙන්නනවා, කුරුල්ලු පෙන්නනවා. එයත් ඉතින් හරි ආසයි. චුට්ටක් ඉතින් තුරුල් කරගෙන ඔන්න ඔය විදිහට තියාගන්නවා එයා නැගිට්ටහම. ඉතින් මේ වගේ ස්වභාව ධර්මය ගැන චුටි බබාලට පෙන්නන එක ගොඩාක් හොඳ දෙයක්. අනිත් එක එයාලගේ මනස වුණත් සැහැල්ලු වෙනවා. ඒ වගේම ගස්වලට කුරුල්ලන්ට ආදරය කරන්නත් එයාලා ඉගෙන ගන්නවා කියලා මං හිතනවා. ඉතින් උදේ නැගිට්ටහම මං කොහොමත් කැම්පස් එක ඉස්සෙල්ලාම ගලවනවා. ගොඩක් අය කැමති නෑනේ ඉතින් පැම්පස් අඳවනවට. සමහර අය පැම්පස් අඳවන්න හොයනවා රෑට. ඉතින් මම හැමදාම වගේ නෙවෙයි සමහර දවස්වලට පැම්පස් අඳවනවා. මොකද ඒකෙන් බබාටත් සුවපහසු නිින්දක් ගන්න පුළුවන්, ඒ වගේම අම්මටත් සුවපහසු නිින්දක් ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඉතින් මේක අමාරු නැද්ද කියලා රෑ හැරුණා මෙහෙම බලන්න ඕන. මෙන්න මේ කහපාට තීරුව නිල් පාට වෙනවා එයා මේක යුරින් පිට වෙද්දි. ඉතින් ඒක අපහසුවක් නැද්ද කියලා අම්මි තමයි බලන්න ඕන. ඉතින් මම නම් මේ පැම්පස් එක තමයි රෑට අඳවන්නේ බබාට. මේකේ පෑන්ට් එකක් තියෙනවා, ඩයිප් එකක් තියෙනවා. ඉතින් කැමති එකක් බලලා ගන්න පුළුවන්. මේ දේ අම්මලාට වැදගත් වෙයි කියලා මට හිතෙනවා. අනිත් දේ තමයි අපේ බබාගේ දැන් දත් දෙකක් ඇවිල්ලා තියෙනවා, උඩිනුත් දත් හතරක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එයාලා කෑමත් කනවා. ඒ නිසා මං චුටි පුත්තාගේ දත් සහ මේ දිව මද්දවන්නේ මෙන්න මේ බ්‍රෂ් එකෙන්. මේකත් ඉතින් අම්මලාට වැදගත් වෙයි කියලා මං හිතනවා. එයා නැගිටට පස්සේ යාගේ මූණ සෝදවලා දත් ටිකයි දිවයි මද්දවලා ඉවර වෙලා මං එයාට උදේට කන්න දෙනවා. ඉතින් අද මම බිත්තරයි එකට ගොටු කළ දාලා රතු ලුණු ගෙඩියක් චූටියට ලියාගෙන උදේට කන්න හදලා දෙන තමයි යන්නේ. ඉතින් ඔය බලන්නකො එයා මෙතෙන් වෙලා ඉඳගෙන කුරුල්ලො දිහා බලාගෙන ඉන්නව මං උයනකන්. එයා හරිම ආසයි කුරුල්ලො දිහා බලන් ඉන්න. එතකොට ඉතින් සද්දයක් නැහැ. ඒ හින්දම තමයි මම මෙතෙන් කුරුල්ලොන්ට කෑම දෙන්නත් හදාගත්තේ. ඉතින් බිත්තරත් එක්ක අල තමයි උදේට මං කවන්නේ. මම මේ වඩාගෙන කවන්නේ එක හේතුවක් හින්දා. එයා දැන් කන්නේ නැහනේ, අනිත් එක බිමට දානවා. ඒ හින්දා තමයි වඩාගෙන කවන්නේ ආසනීපත් උන නිසා. නැත්තම් එක තැන ඉඳවල එයාට කවනවා. එයාට කවලා විනාඩි 5-10ක් වගේ ගියාට පස්සේ මං එයාව නාවනවා. නාවලා එයා ටකිරි දීලා එයාව නිදි කරවනවා. ඊට පස්සේ තමයි ඉතින් ඉතිරි වැඩ ටික කරගන්නේ. කොහොමත් ඉතින් චූටි බබාලා ඉන්න අම්මලාට එහෙම තමයි වැඩ ටික කරගන්න වෙන්නේ. අද උදේට දෙල් හදලා මුකුණු වෙන සම්බෝලයි කරවල බැද්දා. ඔන්න දැන්නම් වැස පායලා තියෙන්නේ. දැන්නම් හොඳටව අවුව. චුටි බබත් නැගිට නිසා මම ඉතින් එයාට සෙල්ලම් කරන්න ඉඩ ඇරියා. රස්නේ නිසා මම දාන්නේ මේ කූලර් එක, ෆෑන් එක දාන්නේ නැහැ. මේකට වතුර දාන නිසා ඇඟ වේලෙන්නේ නැහැ. කූල් එකේ තියෙනවා නිසා මම මේ කූලර් එක තමයි යූස් කරන්නේ. අපේ පුතා ඉතින් සෙල්ලම් කරනවා පාඩුවේ හොම. හැබැයි මම මොනවා හරි වැඩක් කියලා දැක්කොත් නම් ළඟට එනවා අනිවාර්යෙන්ම. එයාටත් බලන්න ඕනේ මේ මොකද කරන්නේ කියලා. බබා නැගිටලා ටික වෙලාවක් ගියාට පස්සේ, කියන්නේ 10:00 වගේ, මම එයාට යෝගට් එකක් දෙනවා. ඒ යෝගට් එකට මම මොනවා හරි පළතුරක් එකතු කරනවා. එක්කෝ කෙසෙල් ගෙඩියක් නැත්තම් අලිපේර ඔය වගේ මොනවා හරි එකතු කරනවා. ඉතින් අද මට හිතුණා එයාට ඩ්‍රැගන් ෆ්‍රුට් වලින් චුට්ටක් දාලා හදලා දෙන්න. මොකද එයාලා පාට වලටත් කැමතිනේ. එතකොටත් කන වෙලාවකට යෝගට්වත් කන්නේ නැති දවස් තියෙනවා.
Oh, amazing. ඔය පේනවනේ ඉතින් එයාගේ ලස්සන ඇඳිල්ල. මේ 12:00 විතර යට දෙන දවල් කෑම එක. අද පොඩි කරගත්තු බත් එක්ක අලයි මුකුණු වෙන්න සම්බෝලයි චිකන් උයි තමයි එයාට තියෙන්නේ. කවලයි වරුණාට පස්සේ විනාඩි 5ක් 10ක් තියලා එයාව නාවනවා. ඉතින් එයාට මම දවල්ට හස්බන් ඉන්න වෙලාවෙත් නම් මේ විදිහට තමයි නාවන්නේ. මොකද එයා සීතල වතුරටත් හුරු වෙන්න ඕන නිසා. ඉතින් එයාට ෂවර් එකේ නාගන්න නම් මං චුට්ට චුට්ට හුරු කරගත්තේ හොඳටම බෑ. ඉතින් බලලා ඒක නාවන්න ඕන. මොකද එයාලට තාම හුරු නැහැනේ. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ උදේවරුව ගෙවෙන්නේ. මෙතන ඉතින් වීඩියෝ කරගන්න බැරි වුණ දේවලු ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වැඩ ටික ඉවර වෙලා අපි ආවා බඩු ගන්න. ඉතින් අදට ගිහින් එන්නම්. එතකල් පරිස්සමෙන් සතුටින් ඉන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරපු නැති යාළුවෝ මා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරේ ඉල්ලනවා.